ඉස්සර ඉඳන් අපි ටීවී බැලුවේ ටීවී channel ඇන්ටනාවකින් හරි කුඩා ඒරියල් එකකින් හරි සුසර කරගෙන දැනටමත් ලංකාවේ වැඩි පිරිසක් ඇන්ටනා පාවිච්චි කරලා ටීවී බලනවා ඩයලොග් පියෝ ටීවී වගේ සැටලයිට් සේවා තිබුණට ඒවට මුදල් ගෙවීමක් කරලා බලන්න ඕන නිසා බොහෝ දෙනෙක් ඇන්ටනාවක් භාවිතයෙන් තමයි තවමත් ටීවී බලන්නේ මොකද මාසික බිලක් සැටලයිට් සේවාවට ගෙවන්න තවමත් අමාරු නිසා මේ විදියට ඇන්ටනාවෙන් ටීවී බලුවට සමහර නාලිකා බලන්න පැහැදිලිව සුසර කරගන්න දැඩි වෙහෙසක් ගන්න වෙනවා. මුදල් ගෙවීමක් නැතිවම සැටලයිට් සේවාව මගින් පැහැදිලි රූප සහිතව ටීවී බලන්න පුළුවන් ක්‍රමයක් ලංකාවේ හැමෝටම දැන් ලැබිලා තියෙනවා. නමුත් මේ සැටලයිට් සේවාව ගැන බොහෝ දෙනෙක් තවමත් දැනුවත් වෙලා නැහැ. ඒක නිසාම මේ වීඩියෝ එක ඔයාලට ගේන්න තීරණය කළා. මේ විදියට නොමිලේම සැටලයිට් සේවාව මගින් ටීවී බලන ක්‍රමය මොකක්ද කියන එක පහුගිය කාලේ සමාජ මාධ්‍යයේ කතා බහවුවත් තවමත් ඒ ගැන ගොඩක් අයට හරි හැටි දැනුමක් නැහැ. මොකක්ද මේ නොමිලේම සැටලයිට් මගින් ටීවී බලන ක්‍රමය? ඒ තමයි ෆ්‍රීසෙට් නමින් ලංකාවට හඳුන්වා දීපු අලුත්ම සැටලයිට් සේවාව. ෆ්‍රීසෙට් කියන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන සේවාවක්. ෆ්‍රීසෙට් කියන්නේ DVB-S2X තාක්ෂණය භාවිතා කරමින් සැටලයිට් හරහා මුළු ලංකාවටම ඩිජිටල් ටීවී ආවරණයක් ලබා දෙන සේවාවක්. මේ සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ලබා දෙන්නේ. ලංකාවට ෆ්‍රීසෙට් එන්න කලින් නොමිලේ ටීවී බලන්න සැටලයිට් සේවාවක් නොතිබුණාට ලෝකයේ බොහෝ රටවල මේ විදියට නොමිලේ ටීවී බලන්න පුළුවන් සැටලයිට් සේවාවන් තියෙනවා. ඒ අතරින් එංගලන්තයේ ෆ්‍රීසෙට් සේවාවත් ඉන්දියාව ෆ්‍රී ඩිෂ් සේවාවත් නවසීලන්තයේ ෆ්‍රී වියු සේවාව මෙන්ම සැටලයිට් සේවා රාශියකින් නොමිලේ ටීවී බලන්න අවස්ථාවන් සලසලා දීලා තියෙනවා. ෆ්‍රීසෙට් සේවාව ප්‍රේක්ෂකයන්ට 100%ක්ම නොමිලේ ලබා දෙන සේවාවක්. ෆ්‍රීසෙට් සේවාව මූලිකවම ශ්‍රී ලාංකික නාලිකා ඩිජිටල් තාක්ෂණයෙන් ලබා දෙන සේවාවක් නිසා ලංකාවේ තියෙන ජනල් රාශියක් මේ සේවාව මගින් නොමිලේම බලන්න පුළුවන්. ඊට අමතරව ඩයලොග් පියෝ ටීවී වගේ නැතිව පිටරට නාලිකා යම් ප්‍රමාණයක් බලන්නත් පුළුවන්. ෆ්‍රීසෙට් සේවාවට මාසික බිලක් ගෙවන්න නැති වුණාට සේවාව ලබා දෙන රිසීව කට්ටලය ඔබේ ප්‍රදේශයේ අලුත් නියෝජිතයින්ගෙන් මේ වෙනකොට ඔබට ලබා ගන්න පුළුවන්. මීට මාස කිහිපයකට කලින් වෙළඳපළට ආපු ෆ්‍රීසෙට් සේවාවට අදාළ රිසීව කට්ටලය මුලින්ම අලෙවි වුණේ රුපියල් 9250ක් වැනි මුදලකට. එම රිසීව කට්ටලය මිලදී ගන්න කෙනෙකුට ටීවී බලන්න නම් වෙනම ඩිෂ් එකක් එහෙම නැත්නම් වෙනම සැටලයිට් තැටියක් ඇතුළු ඊට අදාළ උපකරණ ටික වෙනම මිලදී ගන්න වෙනවා. රටේ පවතින ආර්ථික තත්ත්වයක ෆ්‍රීසෙට් සේවාවට ලබා දෙන රිසීව කට්ටලය මේ වෙනකොට මිල වැඩිවීමක් වෙලා තියෙනවා. ෆ්‍රීසෙට් සේවාව මිලදී ගන්නකොට වසරක වගකීමක් සහිතව STB එකක් එහෙම නැත්නම් සෙටප් බොක්ස් එකක් ලැබෙනවා. මාස 3ක වගකීමක් සමගින් රිමෝට් එකක්, HDMI කේබල් එකක්, AV කේබල් එකක් සහ බැටරි දෙකක් තියෙන පැක් එකක් ලැබෙනවා. මේ උපාංග ටික අපිටම සවි කරගන්න පුළුවන්. මේ උපාංග එක්ක ඔබට ඩිෂ් එකක් ලැබෙන්නේ නැහැ. ඒක වෙනම මිලදීගෙන තමයි ඔයා සවි කරගන්න ඕන. ෆ්‍රීසෙට් සේවාව ඔයාටම සවි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගැන දැනුමක් තියෙන ඔපරේටර් කෙනෙකුගේ සහාය ලබා ගන්නත් පුළුවන්. දැන් අපි බලමු ෆ්‍රීසෙට් වලින් බලන්න පුළුවන් ටීවී channel මොනවද කියලා. අති සුපහැදිලි දසුන් සමගින් ශ්‍රී දළදා රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ITN, සිරස ටීවී, හිරු ටීවී, ටීවී දෙරණ, ස්වර්ණවාහිනි, අද දෙරණ 24, සුප්‍රීම් ටීවී වගේම දේශීය නාලිකා රැසක් බලන්න පුළුවන්. ඒ වගේම NHK World HD, අල් ජසීරා HD, KBS කොරියා, KBS World වගේ විදේශ නාලිකා රැසක්ද බලන්න පුළුවන්. මීට අමතරව ළඟදීම අධ්‍යාපන නාලිකා 10ක් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ෆ්‍රීසෙට් නාලිකා අතරට එක් කරන්නටත් ඔවුන් සූදානම් වෙලා ඉන්නවා. මේට අමතරව ෆ්‍රීසෙට් ආයතනය මගින් පවත්වාගෙන යන නාලිකා කිහිපයක්ද එකතු වෙනවා. ඒ වගේම ෆ්‍රීසෙට් ඩිෂ් එක තියෙන දිශාව අනුව ඉන්දියාවේ විකාශය වන ෆ්‍රී ඩිෂ් සේවාවට අදාළ channel 200කට ආසන්න සංඛ්‍යාවක් සුසර කරගන්න පුළුවන්. ඒ ගැන මම තවත් වීඩියෝ එකකින් ඔයාට විස්තර අරගෙන එන්නම්. මේ වීඩියෝ එක බලන ඔයාට හිතෙන්න පුළුවන් මේ සේවාව මගින් ක්‍රීඩා නාලිකා බලන්න පුළුවන්ද කියන එක. ෆ්‍රීසෙට් නාලිකා අතරට DD ස්පෝට් කියන නාලිකාව එකතු කරලා තිබුණට ආසියානු වගේම ලෝක කුසලාන ක්‍රිකට් තරඟ බලන්න තවම නාලිකා ලබා දීලා නැහැ. පහුගිය දවසක නාලිකා අංක 104 හා 105 පාකිස්තාන HD ක්‍රීඩා නාලිකා දෙකක් පරීක්ෂණයේ විකාශයක් තියත් කළා. තවමත් ඒ නාලිකා දෙක ෆ්‍රීසෙට් සේවාවට ලබා දෙනවාද කියන එක තීරණය කරලා නැහැ. නමුත් ඉදිරියේදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් මැච් බලන්න නාලිකාවක් ලබා දෙනවා කියලා එම ආයතනයේ ආරංචි මාර්ග කියලා තියෙනවා.
මීට අමතරව කුඩා දරුවන්ට බලන්න කාටුන් නාලිකාවක්ද පහුගිය දවස්වල පරීක්ෂණ විකාශයක් දියත් කළත් එම නාලිකාවත් තවම ෆ්‍රීසට් නාලිකා එකතුවට එකතු කරලා නැහැ. අදාළ ක්‍රීඩා නාලිකා දෙක වගේම අදාළ කාටුන් නාලිකාව ළඟදීම ෆ්‍රීසට් සේවාවට එකතු කරනවා කියලා තමයි ෆ්‍රීසට් ආයතනය කියලා තියෙන්නේ. මේ නාලිකා අතර HD නාලිකාවන් රසක් එකතු කරලා තියෙනවා. මේ වීඩියෝ එක බලන ඔයාට ෆ්‍රීසට් ගැන දැනගන්න ඕන නම් ෆ්‍රීසට් මිලදී ගන්න ඕන නම් ෆ්‍රීසට් පාරිභෝගිකයන්ගේ සංසදය කියන මේ ගෲප් එකට එකතු වුනහම වැඩි විස්තර දැනගන්න පුළුවන්. මෙම සමූහය ෆ්‍රීසට් ආයතනයේ නිල සමූහය නෙවෙයි. මෙම සමූහය ෆ්‍රීසට් ගන්න අය වගේම ෆ්‍රීසට් ගැන දැනගන්න අයට හදපු සමූහයක්. ඒ නිසා මේ සමූහයේ සමහර වෙලාවට සමාජිකයන් විසින් ෆ්‍රීසට් ආයතනය සිදු නොකරන නිවේදන පළ කරනවා. ඒ නිසා මේ සමූහය ඔබ පාවිච්චි කරන්න ඕන ෆ්‍රීසට් මිලදී ගන්න අලෙවි නියෝජිතයින් හොයා ගන්න වගේම එය සවි කරන්න සහායකයෙක් සවි කරන්න දැනුමක් ලබා ගන්න පමණයි. ෆ්‍රීසට් ගැන නිල වශයෙන් දැනගන්න නම් ඔබට ඔවුන්ගේ Facebook පිටුව වගේම වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඔවුන්ගේ ආයතනයේ පාරිභෝගික සේවා අංශය අමතලා ඔබට විස්තර දැනගන්න පුළුවන්. ෆ්‍රීසට් සේවාව මේ වෙනකොට වෙළඳපළින් මිලදී ගන්න පුළුවන් වුණත් බොහෝ දෙනෙක් තවමත් ඒ ගැන දැනුවත් වෙලා නැහැ. ඒ නිසා මාසික බිලක් නැතිවම අති සුපහැදිලිව සැටලයිට් මගින් TV බලන්න පුළුවන් ෆ්‍රීසට් සේවාව පිළිබඳව හැමෝම දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඔයාට මේ ගැන ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න කියලාත් ඉල්ලනවා. ෆ්‍රීසට් සේවාව මගින් ඉන්දියාවේ නාලිකා 200කට ආසන සංඛ්‍යාවක් බලන්නේ කොහොමද කියන එක තවත් වීඩියෝ එකකින් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.